අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිද්වීම් සම්පීඩනයක පුවත්ති කැරුම ශ්‍රද්ධා රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේගොඩ ප්‍රථමයේ නවදහනේ දවසේ තතුරකත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත MCC කිවිසුබ අත්සන් කිරීම සඳහා වත්මන් රජයේ සූදානමින් සිටින බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැහැ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි අද ඉතා පැහැදිලි තීන්දුවක් ගත්තා කිසිම කිවිසුමක් මොනම జగතෙක් සමගවත් අත්සන් කරන්නේ නැහැ කියන පැහැදිලි ප්‍රතිඥාව රට හමුවේ දීලා තියෙනවා මන්තිරු නීතියේ දෙවන අදියර ලබන 22 වෙනිදා ආරම්භයි මුහුදු මගින් මෙරටට යොමු කර තිබෙන බාණ්ඩයන්ගේ ලිපිනයන්වල මුද්‍රණ දෝෂ තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි විදුලිය නොමැතිව ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය වතුර පොම්පය කළු ජාතිකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට ඝාතන චෝදනා ප්‍රථමයෙන් දේශය පුවත් මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 1924 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී හඳුනාගත් නව ආසාදිතින් 9 දෙනාත් සමගයි. ඊයේ වාර්තා වූ රෝගීන් අතරින් 5 දෙනෙකු චෙන්නයිහි සිට මෙරටට පැමිණි පුද්ගලින් වන අතර 2 දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එමෙන්ම නාවික හමුදා සමාජිකින් දෙදෙනෙකුද ඊයේ දිනේදී COVID-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබුණා. මේ වන විට COVID-19 වෛරසය ආසාදනයේ වීසුවේ ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 1421ක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම වෛරසය ආසාදිනු වන් 492 දෙනෙකු දිවයිනේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යායකකිය සඳහන් කළේ. රෝහල් වල වෛරස ආසාදිතයන්ගේ සැක සහිතව ප්‍රතිකාර ලබන පුද්ගලින් සංඛ්‍යාව 61ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. මේ අතර මේ වන විට මෙරටින් හඳුනාගත් නව ආසාදිතින් දෙදෙනාත් සමගින් මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 1926 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිඳවැටියේ ආර්ථිකයේ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුවිශේෂී ණය පහසුකම් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්. ප්‍රථම කරුණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 104 සිට 102 දක්වා පහත එල්ලලා තිබෙනවා. මේන් අදහස් වෙන්නේ මේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය තුලින් වාණිජ බැංකුවලට පුළුවන් අර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට හා කොවිඩ් පීඩාවට පත්වෙච්ච ජන කොටස් වලට වැඩි වැඩියෙන් ණය පහසුකම් සපයලා දෙන්න. දෙවැනි ප්‍රතිපත්ති තීන්දුව තමයි කොවිඩ් 19 වසංගතයේ කරන කොටගෙන තා විශාල ලෙස පීඩාවට පත් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සුවජාතික. ඒ කර්මාන්ත දිනදා පවත්වාගෙන යමේ වියදම් තියෙනවා. දැන් මේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා සහනදායි පොලි අනුපාතයක් යටතේ 104ට ණය සැපීම සඳහා මහා බැංකුව විසින් වාණිජ බැංකුවලට ලබා දෙනවා තවත් බිලියන 100ක්. පසුගිය රජයේ යටතේ විවිධ සේවාවන් ලබාගෙන සහ කොන්ත්‍රාත් ප්‍රදානය කළා මුදල් ගෙවිය යුතු අයට ගෙවල නැති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 240ක්. මිනිසා දැන් අලුත් ක්‍රමයක් හොයාගෙන තිබෙනවා ඔවුන් ළඟ තියෙන නිරවුල් කළ යුතු බිල්පත් ඒවා සුරකුම්පත් ලෙස තබලා සානදායි පොලියට ණයක් ගන්න අවස්ථාව ලබා දෙනවා තුන්වෙනි පියවර ලෙස රජය රාජ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් සපයා ගැනීම වෙනුවෙන් තරගකාරී ප්‍රසම්පාදන වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් මණ්ඩල පත්‍රිකාවකට ඊ අනුමැතිය ලැබුණා මෙම ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි දේශීය නිෂ්පාදකයන් අතර තරගකාරී ලංසු කැඳවීම මගින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්නට කැබිනට් මණ්ඩලය තීන්දු කරා. එනිසා මේ වතාවේදී දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගෙන් මෙම කිරිපිටි ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ප්‍රසම්පාදනය කර ගන්නවා වගේම ඉදිරි කාලය තුලදී ලංකාව තුලම ලංකාවට අවශ්‍ය සම්පූර්ණ කිරිපිටි ප්‍රමාණය නිෂ්පාදනය කරන්නට දේශීය කිරිපිටි නිෂ්පාදකින්ට දිර දීමනා ලබා දීමටත් ඒ වගේම දේශීය දියර කිරි කර්මාන්තය වඩාත් ප්‍රවර්ධනය කොට වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකික ජනතාව දියර කිරි භාවිතය සඳහා යොමු කරන්නටත් අවශ්‍ය කටයුතු සිදු කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කරා. දැනට ශ්‍රී ලංකාවේ තේ අපනයන කරුවන්ගෙන් අය කෙරෙන ප්‍රවර්ධන බද්ද අපනයනය කරන සෑම තේ කිලෝවකටම රුපියල් 350ක බද්දක් අය කරනු ලබනවා. එම බද්දෙන් එකතු වන මුදල් ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන තේ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා භාවිතා කරනවා.
අර්බුදකාරී කාල සීමාව පසු කර නැවත ආර්ථික යථාවත්වන තෙක් අපනයන කරුවන්ගෙන් අය කරනු ලබන අපනයන බද්ද තාවකාලිකව මාස 6කට අත්හිටුවන්නට කැබිනට් මණ්ඩලය අවසර ලබා දීලා තිබෙනවා. වත්මන් රජයේ එම්සීසී ගිවිසුම අත්සන් කිරීම සඳහා සූදානම් සිටින බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. සමහර මාධ්‍ය හරහා ප්‍රචාරය කරන අසත්‍ය හා සාධාරණ නොවන කරුණු දෙකක් පිළිබඳ එකක් විශාල ප්‍රචාරයක් ගෙනියනවා එම්සීසී ගිවිසුමක් අත්සන් කරනවා කියලා. මේක සම්පූර්ණ සාවද්‍යයක්. මග්නිසාදයක් මේ එම්සීසී ගිවිසුම එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් තමයි සකස් කළේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලලිත් ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ කමිටුව අවසන් වාර්තාව ඉදිරිපත් කළනේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කළා. අතුරු වාර්තාවේ කිව්වා අත්සන් කරන්න සූදානම් වෙච්ච ගිවිසුම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙනවා. රටේ පවතින නීති රීති වලට පටහැනි වෙනවා. රජය ඉතා පැහැදිලි තීන්දුවක් ගත්තා. මේ ගිවිසුම පමණක් නෙමේ වෙන ලෝකයේ ඕනෑම රටක් රාජ්‍යයක් සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියෝ නීතියට පටහැනි කිසිම ගිවිසුමක් මොනම ජගතෙක් සමගවත් අත්සන් කරන්නේ නැහැ කියන පැහැදිලි ප්‍රතිඥාව රට හමුවේ දීලා තියෙනවා. අපි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සඳහා ආශිර්ය රෝහල සමග එකඟතාවයක් ඇති කරලා තිබෙනවා කියලා. මේ සම්පූර්ණයෙන් අසත්‍යයක්. මම මක්නිසාදයක් ලංකාවේ විශ්වවිද්‍යාලයක් හෝ උපාධි දෙන ආයතනයක් තියෙනවා නම් ඒ අවශ්‍යයෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒ සඳහා අනුමැතිය ලබා දෙන අංශ වලින් මම විමසා බැලුව අඩුතරමේ ඉල්ලුම් පත්‍රයක්වත් ලැබිලා තියෙනවද කියලා වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්. කිසිම ඉල්ලුම් පත්‍රයක්වත් ලැබිලා නැහැ. කිසිම අවස්ථාවකදී රජයේවත් උසස් අධ්‍යාපන අමාත්‍යාවත් සේවත් මමවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාව තුල ඇති කිරීම සඳහා කිසිදු ඉල්ලුම් පත්‍රයක්වත් සලකා බලලා නැහැ. ඉල්ලුම් පත්‍රයක්වත් මේ ආයතන ඉදිරිපත් කළා නැහැ. වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ක්‍රියාත්මක ප්‍රමුඛතා මන්තිරු ලබා දීමේ වැඩපිළිවෙලෙහි දෙවන අදියර ලබන 22වනදා සිට ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලි බල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ප්‍රවාහන කළමනාකරණ සහ විදුලි බල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. මීට පෙර රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රමුඛතා මන්තිරු නීතියෙහි දෙවන අදියරයි එලෙස 22වනදා සිට ක්‍රියාත්මක වන්නේ. බොරැල්ල සිට පිටකොටුව දක්වා මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ප්‍රමුඛතා මන්තිරු සැකසීමේ පළමු අදියර මොරටුව කුරුසහන්දියේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කළ අතර ඒ තුලින් වාහනවල ධාවන කාලය විනාඩි 30 සිට 44ක් දක්වා අවම කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පොලිසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙක්වයි මෙම ප්‍රමුඛතා මන්තිරු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. වර්තමානයේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයෙන් තොරව මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දීවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. 2020 ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භයේ හැටියට සිව්මහා දේවාල කේන්ද්‍ර කරගැනෙමින් ජූලි මාස 20 වෙන දින උදෑසන යෙදෙන සුබ මොහොතින් කප්සිටුවීම සිදු වෙනවා. ජූලි මාස 20 වන දින සිට පුරා දින 5ක් එනම් ජූලි 24 වනදා දක්වා සිව්මහා දේවාලයන් තුල අභ්‍යන්තර පෙරහැර පවත්වනු ලබනවා. ජූලි මාස 25 වන දින යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ පළමු කුමල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වගේම ජූලි මාස 25 වන දින සිට ජූලි මාස 29 වනදා දක්වා පුරා දින 5ක් තුල කුඹල් පෙරහැර පවතිනවා. එමෙන්ම ජූලි මාස 30 වන දිනයේදී පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වන අතර ජූලි මාස 30 සිට අගෝස්තු මාස 3 වනදා දක්වා පුරා දින 5ක් තුල රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. මෙහිදී අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 3 වෙනි දින රාත්‍රියේ පෝදින රාත්‍රියේ විද සංචාරය කිරීමට නියමිත වන අතර පසුදා උදෑසනේ නම් අගෝස්තු මාස 4 වෙනි දින උදෑසන යෙදෙන සුබ මොහොතින් දිය කැපීමේ මංගල්‍ය සිදුවේ. ඒ වගේම අගෝස්තු 4 වෙනි දින දිවා පෙරහැර පවත්වා පෙරහැර ගෙවදීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමා වීමට නියමිතයි. මෙවර පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව
පවස්වන්න තීරණය කළා. ඒ නමුත් දළදා මාලිගාව සහ සිව් මහා දේවාල පෙරහැර සජීවීව පුරා දින 10ක් රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය කරන්න අපි කටයුතු සංවිධානය කළා දින මුහුදු මගින් මෙරට එන මුහුදු මගින් මෙරටට යොමු කර තිබෙන භාණ්ඩයන්ගේ ලිපිනයන් වල මුද්‍රණ දෝෂ ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නිසා අන්තර්ජාලය ඔස්සේ ඇනුවම් කර ඇති භාණ්ඩයන් අදාළ පුද්ගලයන්ට ලබා දීමේදී ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති බවයි තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා සඳහන් කළේ. මෙම ප්‍රමාදය නිසා තැපැල් සේවකයන් එම භාණ්ඩ සොරකම් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ. දැනට අභ්‍යන්තර තැපැල් කටයුතු බොහෝ වෙලාවට අදපණ වී තිබුණේ පහුගිය කාලයක් පුරාම දැන් යම් කිසි මට්ටමකට යථාවත් වෙමින් පවතිනවා. ඒ අතරේ ගුවන් තැපැල් භාවිතා කිරීමට අක්තියාවක් නොලැබුණු නිසා බොහෝ වෙබ් අඩවි මගින් අලෙවිකරණ බොහෝ ආයතන ඒ අලෙවිකරණ කටයුතු වලට අදාළ භාණ්ඩ අප වෙත යොමු කිරීම කරලා තියෙනවා නැව් මගින්. ඒකට නැව් මගින් එනකොට සොන්ත පැලට වඩා දීර්ඝ කාලයක් යනවා. ඒකාල කාලයක් රැඳී සිටීම නිසා ඒවා මුද්‍රණය කර තිබුණා අකුරු අපහැදිලි බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ මුද්‍රණ තාක්ෂණය සඳහා තර්මෝ ප්‍රින්ටින් කියන ක්‍රමවේදය යටතේ ඒකට ඒ යටතේ සිද්ධ වෙන්නේ කෙටි කාලයකට තමයි මේ මුද්‍රණය සඳහා පවතින්නේ. අර දීර්ඝ කාලයක් තිස්සේ පහළුමක් ඇතුලේ මේක සිතීම නිසා ඒ අකුරු සම්පූර්ණ මැකේ ගොස් අපිට ලිපිනයෙන් හොයාගන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා බෙදාහැරීම සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මැලේසියාව හරහා අපිට ලැබුණු සිප්පි ඒ වගේ වෙනි පාර්සල් 45000කින් පමණ ප්‍රමාණයකින් 5000ක අතර වාගේ ප්‍රමාණයක තමයි ලිපිනයෙන් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ තුරස් සියල්ලක්ම මැකේ ගොස් තිබෙනවා. දැන් අපි මේ සම්බන්ධව මැලේසියානු තැපැල් පරිපාලනය සමග සාකච්ඡා කරමින් පවතිනවා. ඒ බාකෝඩ් සමහර වගේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ බාකෝඩ් මගින් ලිපිනයෙන් හොයාගන්න පුළුවන් නම් අපිට ඒ පිළිබඳව දැනුවත් කරන්න. ඒ වගේම මෙසේ නොවනවා නම් අපිට සිද්ධ වෙනවා අපෝ යැවීමට මේ පාර්සල් සියල්ලක්ම ඉවරදි ලිපිනයෙන් නැවත සඳහන් කොට අපිට එවන්න පිට. ඒකට මේකට වේදමකුත් දරන්න සිද්ධ වෙනවා. පිට ගොඩාක් අය චෝදනා කරනවා මේ වෙලාවේ භාණ්ඩ තොරාගත්තා තැපැල් නැති කරා කියලා. ඇත්තටම මේ භාණ්ඩ ඒ රටවල් වලින් ගුවන් සමාගමකට බාර දුන්න වහාම ඔවුන්ගේ අඩවිවල එය උඩුගත කරනවා අදාළ රටට යොමු කළයි කියලා. නමුත් ඇත්තටම සත්‍ය වශයෙන් සිදු වෙලා තියෙන්නේ ඒ ගුවන් තොරතුරවල රැඳී සිටින තමයි වෙබ්සයිට් එක බැලුවොත් පේන්නේ අපිට ඒවා මේ ලංකාවට ප්‍රවාහනය කරා කියලා තමයි තියෙන්නේ. ඒක බොහෝ පාරිභෝගිකයන් අපෙන් ප්‍රශ්න කරනවා. මේක තමයි තියෙන තත්ත්වය. ඉතින් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් මේ ලිපිනයන් සපයා ගැනීම කටයුතු කරලා විදාහැරීම් කටයුතු කරන්න. ඒකට සෑහෙන කාලයක් ගත වෙයි කියලා මම විශ්වාස කරනවා. පැය දෙකයි විනාඩි 50කට ආසන්න කාලයක් පවතින අර්ධ සූර්යග්‍රහණයක් එළඹෙන 21 වෙනිදා ශ්‍රී ලංකාවට නිරීක්ෂණය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පවසනවා. මෙවර දැක ගැනීමට හැකිවන සූර්යග්‍රහණයෙන් පසු නැවත සූර්යග්‍රහණයක් දැర్శණය වන්නේ 2022 වසරේ බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරන්නේ. ජූනි මාසේ 21 වෙනි දින දහවල් කාලයේදී අපට ඉත විරල සූර්යග්‍රහණයක් දැකීමේ හැකියාව උදා වෙනවා. එය අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන් ලංකාවට දිස්ුණත් ලෝකයේ රටවල් කිහිපයකට එය වළයක්කාර සූර්යග්‍රහණයක් වශයෙන්. එනම් සූර්යා සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගෙන් වැහෙන්නේ නැතුව රවුමක් මැද ගිනිවලක් සූර්යාගේ හිටින ආකාරයට මැද පමණක් වැහෙන සූර්යග්‍රහණයක් දිස්සෙන්නේ. දැන් මේ වළයාකාර සූර්යග්‍රහණය අපිට දිස්වන ආකාරය අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන් උදේ වරුවේ 10:29 කොළඹ නගරයේ ගත්තොත් 10:29 ආරම්භය සිද්ධ වෙලා එය 11:51 උපරිම අවස්ථාව ළඟා වෙනවා. ඒ වෙලාවේදී අපිට 30%ක් පමණ තමයි සූර්යා චන්ද්‍රයාගෙන් වැහිලා තියෙනවා දකින්න ලැබෙන්නේ. ඉන්පසුව නැවතත් 1:19 වෙන විට හවස මේ ග්‍රහණය කොළඹ නගරයේදී අපිට දැකීම අහිමි වෙනවා. එනම් මේ මුළු ග්‍රහණ කාලයම අපේ ලංකාවට දිස් වෙන්නේ සාමාන්‍ය වශයෙන් ගත්තොත් පැය දෙකයි විනාඩි 50ක පමණ කාලයක්. අමාවක දිනයකදී තමයි සූර්යග්‍රහණ ඇති වෙන්නේ. ඉතාම විරල නැවතත් මෙම ග්‍රහණයක් අපිට දකින්න ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ 2022. එයත් ඉතාම අල්ප වශයෙන් මෙතරම් හොඳට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ග්‍රහණයක් ඇතිව හෝ නැතුව සූර්යා දෙස බැලීම ඉතාම අන්තරාදායකයි ඇස්වලට. නිසා පියවි ඇසින් බලනවා නම් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හાર્ඩ්වෙයාර් කඩයකට ගිහින් මෙන්න මේ වගේ මේ තමයි වෙල්ඩින් ග්ලාස් කියන එක. මේක අංක 14 නම් ඉතාම හොඳයි. සරලම ක්‍රමයක් තියෙනවා. ගෙදරදී නිවසේදී හදා ගන්න පුළුවන්.
තමයි මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් කාඩ්බෝඩ් කැබැල්ල මේ කාඩ්බෝඩ් කැබැල්ල අරගෙන ඒකේ පොඩි සිදුරක් හදා ගන්න පොඩි පෑනකින් වන දෙකට නමලා එක සිදුරක් හදනවා දැන් සිදුර දෙකක් තියෙනවනේ මේ සිදුර දෙකෙන් එකක් වහනවා මේ විදිහට එතකොට මෙන්න මේ වගේ එකක් එනවා දැන් මේක අර අවුවට අල්ලපුවාම බිමට වැටෙනවා ලස්සනට සූර්යග්‍රහණේ තියෙන වෙලාවට ඇල්ලුවොත් ඉතින් මෙතනින් කන්නඩියක් තිබ්බොත් එහෙම පිටියට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් ඉතින් මේ වගේ ක්‍රමයක් භාවිත කර අපිට පුළුවන්කම තිබෙනවා මේ සූර්යග්‍රහණය නැරඹීමට වගාවන් සඳහා ජලය නොමැති කමින් තම වගාවන් නිසි පරිදි සිදු කිරීමට නොහැකි වූ පිරිස් ගැන තොරතුරු අපට විටින් විට වාර්තා වෙනවා. ඒත් අද අපි කියන්නට යන්නේ එවැනි පුවතක් ගැන නෙවෙයි. වෙසි ජලය නොමැති විට අහසට ගතු කීමට වඩා එයට පිළියමක් සොයා ගැනීමයි අප සිදු කළ යුත්තේ. ජලය නොමැතිව වීලී යන්නට ආසන්න වගාවන් යලිත් දලුලා ළමින් රට සරුසාරවනු දැකීමයි සිය අපේක්ෂාව කරගත් සොඳුරු මිනිසෙක් අපට හමු වුණා. එහෙත් එය අපේක්ෂාවක් පමණ ලෙසින්ම තබා නොගෙන ඒ සඳහා නව නිර්මාණයක් තනු ඔහුගේ බලාපොරොත්තුව හෙට දිනේදී සිය නිර්මාණය තුලින් දහස් දෙනාගේ අපේක්ෂාවන් මුදින්පත් වනු දෙකීමයි. මෙයිනි WM නිහාල් රත්නායක මහතා පසුගිය මාස කිහිපෙහි රටෙහි පැවති තත්ත්වයත් සමග රත්නායක මහතා නිවසටම වී වගා කටයුතු ආරම්භ කළත් ජල සම්පාදන කටයුතු සිදු කර ගැනීමේ ගැටලුව මතුවීමත් සමග එයට විසඳුම් සැඳ ඔහු බොහෝ සෙයින් මහන්සි වෙලා තිබෙනවා. ජලය ලබා ගැනීමට මෝටර මිලදී ගන්න මුදල් නොමැති වීමත් වෙළඳ සැල් වසා තැබීමත් නිසා ගැටලු රැසකට ඔහු මුහුණ දී තිබෙනවා. පසුව අන්තර්ජාලයේ පරීක්ෂා කර විසඳුම් ලබාගත හැකි ක්‍රම පරීක්ෂා කර ඇති අතර එහි තිබූ ක්‍රමවේදයකට රත්නායක මහතා විසින් තවත් අංගයක් එක් කර ඉන්ධන විදුලිය නොමැතිව වැඩ කරන ස්වයංක්‍රීය වතුර පොම්පයක් නිර්මාණය කර තිබෙනවා. මේක මහත්යෙන් මෙතන මේ උඩ රෝදේ වගේම ඒ වගේම රෝදයක් බයිසිකල් රෝදයක් පොක් එකට හයි කරපියක් යට වතුර එබෙන්න හදලා තියෙනවා. එතකොට මේ එකයි කාලේ බටයක් තමයි දාලා තියෙන්නේ. මේ එතකොට මේ රබර් රවුන්ඩ් එක උඩට ගිහිල්ලා පල්ලැහැන් එනකොට මේ බටේ එබිලා තියෙනවා මේ අඟල්ලටක් විතර වතුර යට. අර අඟල්ලටේ හැම වෙලාවෙම පිටලා තියෙන වතුර ටික අර රබර් රවුන්ඩ් වලින් උඩට ඇදලා ගන්නවා. හැම වෙලාවෙම එකින් එකට ගන්නකොට කොච්චරවත් වතුර බටේ අර ඉල්ටි වතුර පිටලා තියෙනකොට එකෙන් ඇදලා 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 උඩට ගන්නවා. උඩට අරගෙන මෙතන මේ අඟල් එකයි කාලේ බටේ මම ලොකු කරලා තිනවා අඟල් දෙකට ලොකු කරලා තිනවා. එතනදී වතුර ටික උඩට අදින වතුර ටික නිදහස් වෙනවා. නිදහස් වුණා නම් මේ බටේ දිගේ ගොයි පොළට යනවා. මෙම නිර්මාණයෙන් වසර පුරාම තම වගා භූමියට අකණ්ඩ ජල සැපයුමත් ඉන්ධන හෝ විදුලිය නොමැතිව සපයා ගැනීමට අවස්ථාව පැවතීම මෙම නිර්මාණයේ ඇති මිල කළ නොහැකි වටිනාකමක්. ඉවතරණ යකඩ කොටස් භාවිත කර මෙම නිර්මාණය සිදු කර තිබීම මේ ඇති තවත් විශේෂත්වයක් වනවා. වෘත්තීන් චිත්‍ර ශිල්පියෙක් වුණත් ගොවිතැනට මොහු බොහෝ සෙයින් ඇලුම් කරනවා. රත්නායක මහතා මීට පෙරත් ගොවිතැන් කටයුතු සඳහා කාර්ය පහසු කරන විවිධ උපාංග නිෂ්පාදනය කළ පුද්ගලයෙක්. දැඩි ආර්ථික අපහසුතා තිබෙන ග්‍රාමීය ගොවි ජනතාවටද සිය වගා භූමියේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඉතා සුළු මුදලකට මෙම උපකරණය නිර්මාණය කර ගැනීමෙන් වඩාත් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත හැකි බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ. මම මේක ඇත්තටම සල්ලි මුදල් වලට කරන දෙයක් නෙවෙයි. අපේ ගෙවතු තියෙද්දි මේ වගේ වතුර ගලාන යනවා නම් මිනිස්සු බලාගෙන ඉන්නවා හැම වෙලාවෙම හූල්ලා හූල්ලා වතුර දියා වතුර ගන්න විදියක් නැතුව. ඉතින් මම මේකට ඇත්තටම කියනවා ගොවියෝ ළඟට ඇවිල්ලා නොමිලේ. මම මේ ක්‍රමවේදෙත් කියලා දෙනවා මම ඒ වැඩේත් කරලා දෙනවා මගේ ගානේ. මගේ ශ්‍රමය යොදලා. මට ඒවට මුදල් අය කිරීම මොනවත් මට අවශ්‍ය නැහැ. ශ්‍රද්ධ සත්ක්‍රියාවන්ගේ තවත් සුවිශේෂී පියවරක් වන ශ්‍රද්ධ රුධිරදාන ව්‍යාපෘතිය දිවයිනපුරා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. රටෙහි පවතින මෙම අසීරු කාල සීමාව ආරම්භයේ සිට මේ දක්වා රුධිරදාන කඳවුරු 83ක් පමණ පැවැත්වීමට අපට හැකියාව ලැබුණු අතර රුධිරදායකින් 5400කට අධික පිරිසක් ශ්‍රද්ධ රුධිරදාන ව්‍යාපෘතිය සමගින් එක් වුණා. ඒ අනුව ඉදිරි දින කිහිපෙදී විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ශ්‍රද්ධා රුධිර කඳුරු පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.
महामेमुनाव भावनासपु संचित्यात श्रद्धा मादजालात एक्वतियात करनु लबन श्रद्धा रुद्धिरदान व्याप्रुतिय मेवन विट सार्थकव क्रियात्मक वनवा कोरोना वसंगत अभियोगे हमुए रटही उद्गतव एदी रुद्धिर हिंगे दुरुकरलवीन जातिक रुद्धिर संचितेट दायक विम उदिसा मेवरद श्रद्धा रुद्धिरदान कदवरु दिवेनम आवरणिवन पारिति विविध स्थानन्ही पवत्वीमटई कटयुतु योदायत्ते අදදිනෙහිදී දියකොබල සමාධි නිකේතන බෞද්ධ මධ්‍යස්ථානය නිකවැරටියේ කොටවෙහෙර රජමහා විහාරය ආදී ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ශ්‍රද්ධා රුධිර දහන කඳවුරු සාර්ථකව පැවැත්තුණා. එමෙන්ම හෙට දිනෙහිදී සෙවණගල එලිසන් කන්ද ප්‍රජාශාලාවේදී ශ්‍රද්ධා රුධිර දහන කඳවුරු පැවැත්වීමට නියමිතයි. මෙවැනි අසීරු මොහොතක ශ්‍රද්ධා රුධිර දහන කඳවුරු වලට සහභාගී වී දුර්ලභ පුණ්‍ය කටයුත්තක කොටස්කරු ගුවන්නට ඔබටත් අවස්ථාව පවතිනවා. සියුතසින් වර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සියුතස පුවත්. ශ්‍රී ලංකාව COVID-19 වසංගතය සාර්ථකව පාලනය කරමින් බිඳවැටි ඇති ආර්ථිකය යලි නගා සිටුවීම සඳහා කටයුතු කරන මොහොතක එවෙනුවෙන් ඉන්දියාව ඊට අවශ්‍ය උපරිම සහාය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොම්සාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසනවා. මහනුවර ශ්‍රී දළදා සමිතුන් වැඩපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී කොම්සාරිස්වරයා මෙම අදහස් පළ කර සිටියේ. කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට පමණක් සීමා නොවී ලෝකයේ සෑම රටකටම විශාල බලපෑමක් එල්ල කර ඇති බැවින් ලෝකයේම ආර්ථිකය සීක්‍රෙන් වැටි ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. ශ්‍රී ලංකා පොලිසිය විසින් පෙබරවාරි මාස 16 වන දින හෝ එම දිනෙන් පසුව නිකුත් කරන ලද රතවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා ජුනි මාස 30 වන දින දක්වා අතිරේක සහන කාලයක් ලබා දීමට රජයේ තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පෙබරවාරි මාස 16 වන දා සිට නිකුත් කර ඇති ගෙවීමට සම්මත කාල සීමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක්ද සමගින් ගෙවීමට ජනතාවට සිදුවන බවයි. ඒ අනුව අදාළ දඩ මුදල් දිවයින පුරා පිහිටි ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උපතැපැල් කාර්යාලයකින් ගෙවීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා. නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කිරීමේ සිදුවීම් සේම ගව දෙනුන් හට මුහුණ දීමට සිදුවන අමිහිරි අත්දැකීම් පිළිබඳවද පසුගිය කාලයේ පුරාම තොරතුරු වාර්තා වුණා. හාලියල පොලිසිය මගින් දිගින් දිගටම සිදු කරන ලද වැටලීම් වලින් සොයාගත් ගව දෙනක් පිළිබඳව සංවේදී පුවතක් වාර්තා වන්නේ ඒ අනුවයි. එලෙසින් පොලිසිය විසින් තම බාරයට ගත් මරණයට කැප වී සිටි ගව දෙනක් වසු පැටියෙකු ප්‍රසූත කිරීමේ සිදුවීමත් අපට වාර්තා වූ අතර එම සංවේදී සිදුවීම අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. දිනක සටහන් නිමා වන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජුනි මාස 19 වෙනිදා නිදා ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම සිව්වරක් අගමැති ධූරයේ හෙබූ විශිෂ්ට ජනනායකයෙකු ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා උපත ලබා ඇත්තේ 1911 ජුනි මාස 19 වෙනි දිනයි. 1936 දී ප්‍රථමයෙන්ම දේශපාලනයට ප්‍රවිෂ්ට වූ මෙතුමා 1947 සිට 1952 දක්වා කාලයේදී ඩී.එස්. සේනානායක මහතාගේ දුර කාලය තුළ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා වශයෙන් මෙරටට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.
ගල්ඔය ව්‍යාපාරය අම්පාර බහුකාර්ය යෝජනා ක්‍රමය මහයිලු පල්ලම පරීක්ෂණ ආයතන ආදී නව ගොවි ජනපද ව්‍යාපාර කීපයක් මෙතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. එක්සත් රාජධානී අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් බොරිස් ටී පෆෙල් ජොන්සන් උපත ලබා ඇත්තේ 1964 ජුනි මාස 19 වන දිනයි. ඔහු නිව්යෝක් නගරයේ උපත ලබා ඇති අතර ඊටන් සහ බැලියෝල් විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා තිබෙනවා. කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජනය කරන ඔහු දේශපාලනයට පිවිසීමට පෙර කතුවරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. මේ වන විට ඔහු 55 වන වියේ පසුවන්නේ. ब्रिटानी यटत विचित्र बवट पत्र सिटी क्वेट राज्य संपूर्ण निधास लभायते एदास नमसे हटे के हेटवेनी दिन काई इसे स्वाधीन रजात बवट पत्र पसु इरट पलम नायक आहे वाद इमीर वर्या बवट पत्र एते शेख अब्दुल्ला अल सलीम अल सबा नेमती आयेक किसे वितत अलुतिन केटुम पत करन लाद आंडु प्रम व्यवस्थावे नियम यांटानु क्वेटे सी प्रतम पालिमेतु मेतिवरनिय एदास नमसे हटे तुनेती पवत्व आयते පසුකේදා රේෂාඩ් බ්‍රූක්ස් නැමැති කළු ජාතික පුද්ගලයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට අමරිකානු අධිකරණයක් විසින් මිනී මැරුම් චෝදනා එල්ල කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අමරිකානු සම්භවයක් සහිත කළු ජාතිකයෙකු පසුකේ 12 වනදා මරණයට පත් වුණා. එලෙස මිය ගියේ ඇට්ලන්ටාහි අවන්හලක පිටවීමේ මන්තිරුවේ සිය වාහනේ තුල නිදා සිටි 27 හැවිරිදි කළු ජාතික රේෂාඩ් බ්‍රූක්ස් නැමැති අමරිකානු සම්භවයක් සහිත කළු ජාතිකයෙක්. එම කළු ජාතිකයාට වෙඩි තැබූ ගැරේට් රොල්ෆේ නම් පොලිස් නිලධාරියාට එරෙහිව එරට අධිකරණය විසින් මිනී මැරුමේ සහ පහර දීමේ චෝදනා ගොනු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එම චෝදනා සඳහා වැරදිකරුව හොත් ඔහුට මරණ දඬුවම් නියම විය හැකි බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර වෙඩි තැබීම සිදුවන විට සිටි අනෙක් පොලිස් නිලධාරියා ඩෙවින් බ්‍රොස්නන් සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබෙන බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එරට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා රේෂාඩ් බ්‍රූක්ස් නැමැති මරණයට පත් වූ එම පුද්ගලයාගේ රුධිරයේ මද්‍යසාර ප්‍රමාණය මැන බලන පරීක්ෂාවෙන් අසමත් වීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා ඊට විරුද්ධ වී ඇති බවයි. මෙම සිදුවීම වාර්තා වන්නේ පසුගියදා පොලිස් අත්අඩංගුවේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මිය යාමෙන් පසු අමරිකාව සහ ලොව තවත් රටවල් කිහිපයකදී කළු ජාතිකයන්ට එරෙහිව සිදු කරන හිංසනයන්ට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් පැතිර යමින් පවතින අතරතුරදී මේ අතර ගතූ පැය 24 තුල වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතින් බ්‍රසීලියෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව විදේශ මාධ්‍ය වාර්තා කළේ ගෙවුණු පැය 24 තුල කොරෝනා වෛරසය ආසාදිනිය වූ පුද්ගලයින් 31475ක් එරටින් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1209ක් බවයි. එමෙන්ම එරට සමස්ත වෛරස ආසාදිතින් 960309ක් දක්වා ඉහළ කොස් ඇති අතර එරට මේවන විට සිදු ඇති මුළු මරණ සංඛ්‍යාව 46665ක් දක්වා ඉහළ කොස් තිබෙනවා. චීනයේ සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 83293ක් දක්වා ඉහළ දමමින් ඊයේ නව ආසාදිතින් 44 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 31 දෙනෙකුම වාර්තා වුණේ බීජින් නගරයෙන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. තත්ත්වය උග්‍ර වෙමින් පවතින නිසා බීජින්හි පාසල් යළි වසා දැමීමට බලධාරීන් නියෝග කර ඇති අතර විශ්වවිද්‍යාල වෙත සිසුන් පැමිණීමත් තාවකාලිකව අත්හිටුව ඇති බවද එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මේ වන විට අසල්වැසි ඉන්දියාවේ ආසාදිතින්ගේ ගණන 368000 ඉක්මවා ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව තුල දෛනිකව COVID-19 ආසාදිතින් වාර්තා වීම සීක්‍රින් ඉහළ යමින් පවතින අතර මුම්බයි සහ දිල්ලි යන නගරවලින් ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වන බවයි. ඒ අනුව ගතු පැය 24 තුල ඉන්දියාවෙන් COVID මරණ 341ක් සහ ආසාදිතින් 13103ක් වාර්තා වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ COVID-19 වෛරසය හේතුවෙන් මුළු මරණ 12274ක් සිදු වී ඇති අතර ආසාදිතින් 368557ක් දක්වා ඉහළ කොස් ඇති බවයි. ඒ සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්න මාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.